ඇ ආ්ඩුවේ පසුගිය සති දෙකතුන ඇතුළදදි ක්‍රියාත්මකවෙච්ච ක්‍රියාමාර්ග ආණ්ඩුවේ ප්‍රධාන පෙළේ ඇමතිවරුන්ගේ ප්‍රකාශදිහා බැලුවම ආණ්ඩුව කුමකටද ඉලක කරින් ඉන්නෙහි. සරත්වීරසේක ඇැතිවරයා මහජනාආරක්ෂාව පිබඳ ඇමතිවරයා පසුගිය මාස ගණනාවක් තිස්සම ඉතාම බරපතල යුද උන්මාදේ පෙලෙන ප්‍රකාශරාශයක් කලා. ඔහු ප්‍රකාශලා රුද්ධහට වැඩි සිරුදනාටම හමුදාපුහුණෝ දියයුතුයි කියනෙක්. මුලින් ඉට පස්සේ ඔු මට කලින් ආසාපත් ප්‍රකාශල හිට හැමවෙලාම ඒ. පොලිසින් සිදු කරන්න වූ මර්ධනී. පොලිස් නීතියටත් පනතත් එරෙහි විරුද්ධ ඒ සහාසික පන්නේ ක්‍රියාමාග පිළිබඳ ඒවාගේ කරන විතිර තමයි දිකට මේ ඇමතිවර ප්‍රකාශ කලේ. ඒක පසුගිය දවස ලබි දුටවා විශේෂයෙන්ම කොරෝනාවට රට අරින් නොක්තෝම්බර් පලවෙන්දා. රට අරින්න තීන්දු කරනවත් එක්කම වගේ ඇමතිවර ප්‍රකාශ සිටිය මේ පුද්ගෝෂකයන්ට කටයුතු කලකු ආකාරය පිළිබඳව ඒවගේ කකුඩ බඩටියය ලොලුවට වැඩි තිබොත් වැඩි වැදනොත් එයා ඉන්න ඇමතිවරයා වශයෙන් පොලිසියත් එක්ක කිය මේ අනාධී වශයෙන් අපට පේන දෙයක් තිබෙනවා විශේෂයම අපිත් මහජන ආරක්ෂා පිළිබඳ ඇමතිවරයාගේ ප්‍රකාශ සැකුවත්නට පේන දේ තමයි පැහැදිලිුවම එක පැත්තිකින් යුදවන් මාතකින් පෙළෙනවා ඒවගේ හටේ යම් තමන්ගේ ස්වාධීන දේශපාලන අදහස් දක්වනයක. ද උද්ඝෝෂණය කරන අයිතිය යටට ජනතාව ගෝටාාවේරාජ පක්ෂයෙන් ගත්ත දෙයක් නෙමින්. එක මෙනටේ ව්‍යස්ථාවේ තියෙන දෙයක්. එක අමතකවෙච්චටම අතත්ක් කරන්න නට නඩුතීන්දු රශියක් තිබෙනවා උද්ෝෂණය කිරීමට තිබෙන අයිතිය සම්පූර්ණයම මෙට ශේෂාධකරය නඩුතීන්තු රාශයකි සහති කල්ල තිබෙන. එක ගෝටාවෙ රාජ පක්ෂකින් පොහටුවෙන් ගත්ත දෙයක් මේ ටමස. පොටව ත් පක්ෂ කකා බුක්තු විංච දෙයක්. ැන්දවලාලතිදට මයි උද්ඝෝෂණයක්ම යක්ෂා කරණය කරන දැ ගුරු සගම් නායකවෝ මයින්ද දයසිංහ සහෝදරය විශේෂ මේක ප්‍රාන පළේනාක ඇද නවාන ස්ටාලින් සෝදර මේ වගේ ය සම්න්ව මොකක්ද මේ ආණ්ඩුව ඇමතිවරු හදන් හඩනනිකම් තලබන්න නායක වගේ. අදම මේකළ ත බා නායකොත් එ එකක්ත්න මතා කරන.නම ෘත්තති සමති නායකෝ සම්පර්ණයම යක්ක්ෂාරණය කරන. කකුලට තිබ බම ඔළුවට වදනම් ඒ විශනකය නුසායයක් තිබේ. මොකක්ද පොලිස් සති්‍ර තියෙන බා අයිතිී. ලිස් මිතර බෙනවා මේම පොලිස් දෙපාතේ තයා ීම මත නාතන දෙකයි තුරු කර තින ගොටප මහත් හිනි තොක්කොම ගලවලතියෙන්නේ තුුරුද ගැතමයි තැන්ගෝ සරත්තිරසය කරම හත්්‍යයම බැක් කරන්නේඒම එක මගදේ ුම කියන්න ගත්ය පොලසිය මොනහරි වැරත්දක් කලො රත් පොලස් නීට ප්‍රියස්රයක් කලොත් කළත් එය ඉන්න කිය.